මේ නිසා ඇත්තටම ගොවීන්ට කෘෂිකර්මයේ ආර්ථික වාසිදායක තත්ත්වයක් දකින්න ලැබෙන්නේ. මේ සඳහා ඇත්තටම අනිවාර්යයෙන්ම කාබනික පොහොර භාවිතය වැදගත් වෙනවා. ඒතකොට කාබනික පොහොර භාවිත කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට කියන්න පුළුවන් කාබනික වගාවේදී කාබනික පොහොර පමණක් භාවිතය හා අනිත් එක තමයි අපි කියන්නේ ඒකාබද්ධ පැලැටි පෝෂක ක්‍රමවේදය. මේ ඒකාබද්ධ පැලැටි පෝෂක ක්‍රමවේදයේදී ඇත්තටම රසායනික පොහොර හා කාබනික පොහොර දෙවර්ගයේම යෙදීම අපි නිර්දේශ කරනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් තමයි කාබනික පොහොර යෙදීම නිසා යම්කිසි ආකාරයක රසායනික පොහොර අඩු කරගන්න පුළුවන්. අපි මේ ක්‍රමවේදයේදී බලාපොරොත්තු වෙන්නේ යොදන ලබන රසායනික පොහොර ප්‍රමාණයෙන් 4න් එකක් අඩු කරගන්න. ඇත්තටම මේක දේශීයව ආර්ථිකව විශාල වැදගත්කමක් තියෙනවා. ඒ වගේම තමයි කාබනික පොහොර භාවිත නොකිරීම නිසා රසායනික පොහොර පමණක් භාවිත කිරීම නිසා සිදුවෙලා තියෙන ගැටලුවක් තමයි භෝගවලට විශාල වශයෙන් කෘමිහානි හා රෝග ඇති වෙලා තියෙනවා. ඒ රෝග හා කෘමිහානි වළක්වා ගැනීමට අනිවාර්යයෙන්ම ඇත්තටම ඒකාබද්ධ පැලැටි පෝෂක ක්‍රමවේදය භාවිත කිරීම අවශ්‍යයි. මේක ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ කඩිනම් ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප්‍රධාන අංගයක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා කාබනික පොහොර හඳුන්වා දීලා යොදුන ලබන රසායනික පොහොර ප්‍රමාණය 25% අඩු කරගන්න. එමගින් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ රටේ දැනට රසායනික පොහොර සඳහා වියදම් කරන ලබන රුපියල් මිලියන 18000කින් ඇත්තටම රුපියල් මිලියන 4500ක් පමණ අඩු කරගන්න. මේක දේශීයව මං හිතන්නේ ජාතික වශයෙන් වැදගත් දෙයක්. ඒ වගේම අපිට හොඳ අස්වැන්නක්, ඒ වගේම හොඳ පරිසර හිතකාමී තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. පසේ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි කිරීමට, ඒ වගේම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ද්විතික හා වෙනත් මූලද්‍රව්‍ය සියල්ලම වැඩි කිරීමට හේතු වෙනවා මේ ඒකාබද්ධ පැලැටි පෝෂක ක්‍රමවේදය අනුගමනය කිරීම. ඇත්තටම කාබනික පොහොරවලින් තමයි මේ ද්විතික හා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලැබෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් මේ ක්‍රමවේදය භාවිත කිරීම. යම්කිසි කෙනෙක් රසායනික පොහොර යෙදුවොත් එහිදී කරන්නේ ඇත්තටම NPK කියන පොහොර යෙදීම පමණයි. ඒකෙන් භෝග වගාවේ හොඳ අස්වැන්නක් ගන්න බෑ. ඇත්තටම එතකොට අපිට පෙන්ලා තියෙනවා මේ ඒකාබද්ධ පැලැටි පෝෂක ක්‍රමවේදය අනුගමනය කිරීම තින් භෝගවල ඇත්තටම කෘමිහානි, ඒ වගේම රෝග වගේ දේවල් අඩු වෙනවා. ඇත්තටම ඒ වගේ දින වැදගත්කමක් තමයි මේ රෝග වැඩිවීම, ඵලිබෝධ වැඩිවීම නිසා ගොවීන් බොහෝ විට භාවිත කරනවා කෘෂි රසායන ද්‍රව්‍ය. ඇත්තටම ඒක ජාතික වශයෙන් අවම කර ගැනීමටත් මේ ඒකාබද්ධ පැලැටි පෝෂක ක්‍රමවේදය වැදගත් වෙනවා. මේ තියෙන මාකන්දර කෘෂිකර්ම පරිශන ස්ථානයේ සිදු කරන ලද කාබනික රසායනික පොහොර යෙදු පරිශනය. ඇත්තට මේකෙන් පේන ඇති මේ දාලා තියෙන මේ පාත්‍ය කාබනික පොහොර නැතුව රසායනික පොහොර නිර්දේශිත ප්‍රමාණය 10%. ඇත්තට මේකේ බැලුවොත් අපිට පේනවා මේකේ gedi වීමත් ඉතාම අඩුයි. ඒ වගේම gedi පුංචි අනිත් එක ඉක්මනින් ගහ මැලවීම සිදු වෙනවා. නමුත් අපි බැලුවොත් කාබනික රසායනික පොහොර දාපු එකක් ඉතාමත්ම සාර්ථකව අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ පාත්‍ය ඇත්තටම බැලුවොත් මේකේ තියෙන්නේ කාබනික රසායනික පොහොර දෙවර්ගයේම දාපු එකක්. එතකොට මේකේ මං හිතන්නේ gedi වීම ඉතා ඉක්මන්, gediy ලොකුයි, ඒ වගේම ගහේ ලොකු ප්‍රාණවත් ගතියක් වෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම කියනවා මේ ඒකාබද්ධ පැලැටි පෝෂක කළමනාකරණයේ තියෙන වැදගත්කම මේකේ මං හිතන්නේ ඉතාමත් පැහැදිලිව පේනවා.